අද අපි කතා කරන්නේ එතකොට වර්ගජ සිතේ කියන කොටස. ඛණ්ඩාංග ජ්‍යාමිතියේ පාඩමේ දෙවෙනි කොටස පිටු අංකය 14. right. එතකොට අපි ඉගෙන ගත්තා y සමාන mx ආකාරයේ ප්‍රස්තාර. y සමාන mx ආකාරයේ ප්‍රස්තාර. y සමාන mx ආකාරයේ ප්‍රස්තාරයක් නම් ඒ ප්‍රස්තාරයේ ගමන් කරේ මූල ලක්ෂ්‍ය හරහා. මේ y අක්ෂේ මේ x අක්ෂේ. මෙන්න මේ ආකාරයේ ප්‍රස්තාරයකට තමයි අපි කියුවේ y සමාන mx ආකාරයේ ප්‍රස්තාරයක් කියලා. ඊළඟට කතා කරා y සමානයි mx ධන හෝ ඍණ c ආකාරයේ ප්‍රස්තාරය. y සමානයි mx ධන හෝ ඍණ c ආකාරයේ ප්‍රස්තාරය. එතකොට මෙතන ප්‍රස්තාරය ආව එක එක ආකාරය. මේ පැත්තට ආව ප්‍රස්තාරය අපි ඒක නම් කරේ මෙන්න මේ ආකාරයට y සමානයි mx ධන c ආකාරය. ඒ කියන්නේ ධනාන්ත කණ්ඩයක් කියන්නේ අනුක්‍රමණයක් ධන අනුක්‍රමණයක් තියෙනවා. මෙතනින් ප්‍රස්තාරය කියොත් එහෙම අපි ඒක නම් කරා y සමානයි mx ඍණ c ආකාරය. අන්ත කණ්ඩේ ඍණ. ඊළඟට ප්‍රස්තාරයේ මේ ආකාරයට આવොත් අන්ත කණ්ඩේ ධන අනුක්‍රමණේ ඍණ. එහෙනම් y සමානයි ඍණ mx ධන c. මේ ආකාරය y සමානයි ඍණ mx ධන c. ඊළඟට මේ ආකාරයට ප්‍රස්තාරය આવොත් ඒක y සමානයි ඍණ mx ඍණ c අන්තකණ්ඩයත් ඍණ. අන්තකණ්ඩයත් ඍණ. එහෙනම් මෙන්න මේ ආකාරයේ ප්‍රස්තාරය පිළිබඳව දැන් අපි කතා කරලා ඉතින් අපි අද යන්නේ y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයේ ප්‍රස්තාරය ගැන කතා කරමු. y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයේ ප්‍රස්තාරය ගැන කතා කරමු. හැබැයි අද පොඩ්ඩක් පාඩම ටිකක් සංකීර්ණයි. ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරන්න. ABC නියතද ඒ අසමානයි බිඳුවද වන විට fx function of x කියන එකයි ax වර්ගය ධන bx ධන c ලෙස අර්ථ දක්වන ප්‍රතිතයට අපි කියනවා වර්ගජ ශ්‍රිතය කියලා. එතකොට මෙන්න මෙතන x වල ඉස්සරහා සංගුණකයක් තියෙනවා. එයා බිඳුව වෙන්න බෑ. මේ b සහ c තාත්වික සංඛ්‍යා වෙන්න. දැන් බලන්න උදාහරණයක් විදියට 2x වර්ගය ඍණ 3x ධන 8 කියලා දීලා දෙනවා ශ්‍රිතය. එහෙමනම් මෙයාගේ a වලගේ b වලගේ සහ c වලගේ බලන්න ඕනේ. දැන් එහෙනම් මේක අපි ලිව්වොත් එන ax වර්ගය ධන bx ධන c කියලා මෙන්න දෙනවා එක් එක් අගයන්ට අනුරූප වෙන අගය. එක එක අගයන් අනුරූප වෙන අගයන් දීලා තියෙනවා. එනම් බලන්න එතන a වලගේ කීයද එනම් 2යි. a වලගේ 2යි. ඊළඟට b වලගේ කීයද? ඒක ඍණ 3ක් වෙනවා. b වලගේ ඍණ 3. c වලගේ ධන 8යි. ධන කියන එක අප කොහොමද ලියන්නේ? එහෙනම් c වලගේ ධන 8. එනම් බලන්න පළවෙනි උදාහරණය 2x වර්ගය ඍණ 3x ධන 8 කියන සිතේ a වලගේ ධන 2යි b වලගේ ඍණ 3යි c වලගේ ධන 8යි කියලා දාගන්න.
ප්‍රශ්න පළවෙනි දෙවෙනි උදාහරණය දීලා තියෙනවා 5x වර්ගය ඍණ 1 කියලා 5x වර්ගය ඍණ 1 හරි දැන් ලියමු බලන්න ABC මොනවද කියලා A B C තුන්වෙනි එකේ දීලා තියෙනවා 4x වර්ගය ධන 3x මෙතන ඒ වලගේ කීයද 5යි ඒ වලගේ 5යි ඒ වලගේ 5ක් වෙනවා ඊළඟට b වලගයක් තියෙනවද මෙතන බලන්නකො bx කියලා එකක් තියෙනවද නැහැ එහෙනම් මෙතන b වලගයක් ඇත්තේ නැහැ මෙතන එන එක බිඳුවයි b වලගේ බිඳුවයි ඊළඟට c වලගේ කීයද ඒක ඍණ 1ක් වෙනවා එහෙනම් c වලගේ ඍණ 1ක් වෙනවා a වලගේ 5ක් වෙනවා b වලගේ බිඳුවයි b නෑනේ මෙතන bx කියලා එකක් නෑනේ බින්දුවයි c වලගේ කීයද ඍණ 1යි c වලගේ ඍණ 1යි බලන්නකො තුන්වෙනි එක 4x වර්ගය ධන 3x එහෙනම් x වර්ගයේ ඉස්සරහින් තියෙන්නේ මොකක්ද 4 එහෙනම් 4 කියන්නේ මොකක්ද a x වර්ගයේ ඉස්සරහින් තියෙන 4 එනම් 4 තමයි a වලගේ bx එනම් මෙතන 3x වගේ තියෙනවනේ එනම් x කලින් දානවා b කියන්නේ කීයද 3යි ඊළඟට මෙතන c පදයක් තියෙනවද නැහැ එහෙනම් c වලගේ කීයද බිඳුව c වලගේ බිඳුවයි හරි ඔන්න දෙවෙනි එක බලන්න ඊගාව එකට එනම් මොනාලත් කියාසියද එනම් මනෝහරි ඉන්ටර්ප්‍රෙට් එක මොනාලි උත්තර දෙන්නේ නැද්ද මනෝහරි අයින් කරන්න මේ හරි මං බල්ලා බල්ලා දෙනවා මම දැන් අනිවාර්ය වන්දි දෙන්නවා පස්සේ හයි ඊළඟ එක බලන්නකෝ මෙතන ඍණ 3x වර්ගයේ තියෙනවා එහෙනම් මේකේ x වර්ගයේ ඉස්සරහින් තියෙන පදයේ කීයද ඍණ 3 එහෙනම් මෙතන ඍණ 3 එතනින් එහාට b පද තියෙනවද මේකේ නැහැ එහෙනම් b වලගේ බිඳුව c වලගේ කීයද බිඳුව එහෙනම් b වලගේත් බිඳුවයි c වලගේත් බිඳුවයි හරි එහෙනම් මෙන්න මේ විදිහේ ත්‍රිතයක් දුන්නාම ඒකේ
ABC කියනේ වඳුන ගන්න පුළුවන්කම තියෙන්න ඕන. සිද්ධියක් දුන්නා මේකේ ABC කියනේ වඳුන ගන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි. ඔන්න අපි දැන් පළවෙනි කොටස සම්පූර්ණ කරගත්තා. එතකොට අපිට මෙන්න මේ දෙන ලද ශ්‍රිතය සඳහා අපි වසමක් පිළියෙල කරගන්නවා. ඒ කියන්නේ අගේ වගුවක් පිළියෙල කරගන්නවා. ඒක ළඳිනවා ප්‍රස්සාරය අඳින්න ඕනේ. ප්‍රස්සාරය අඳින්න ඩියුට් එකේ ප්‍රස්සාර කොළ දීලා දිනවා. ඒක මදි කියලා හිතනවා නම් ප්‍රස්සාර කොළ වල අඳින්න පුළුවන්. හරි. එතකොට අපි මේ දෙන ලද මොකක් හරි අගේ වගුවක් තුල කියන්නේ වසමක් තුල අගේ වගුවක් පිළියෙල කරලා ප්‍රස්සාරයක් ඇන්දොත් එන අපිට මේ ප්‍රස්සාරයෙන් ලබාගත හැකි දේවල් කිහිපයක් තියෙනවා. එකක් තමයි ප්‍රස්සාරයේ උපරිම හෝ අවමගය ගන්න පුළුවන්. දෙවෙනි එක සමමිතික අක්ෂයේ සමීකරණය ගන්න පුළුවන්. ඔය දෙක ඔයගොල්ලෝ හොඳටම දන්න ඕලෙල් පන්තියේ. ඊළඟට ශ්‍රිතයේ ධනවන x වලගේ පරාසය ගන්න පුළුවන්. ශ්‍රිතයේ ඍණවන x වලගේ පරාසය ගන්න පුළුවන්. එහෙනම් බලමු මෙතන ලියන්න. දෙන ලද වසමක් තුල අගේ වගුවක් පිළියෙල කිරීමෙන් දී ඇති වර්ගජ ශ්‍රිතයක ප්‍රස්සාරය ඳීමෙන් ලියන්න අංක 1 සමමිතික අක්ෂයේ සමීකරණය අංක 1 සමමිතික අක්ෂයේ සමීකරණය අංක 1 සමමිතික අක්ෂයේ සමීකරණය අංක 2 ශිතේ අවම හෝ උපරිමගය ශිතේ අවම හෝ උපරිමගය ඊළඟට ප්‍රස්ථාරයෙන් x අක්ෂයේ ඡේදනය වන ලක්ෂ්‍ය ප්‍රස්ථාරයෙන් x අක්ෂයේ ඡේදනය වන ලක්ෂ්‍ය හේවත් ශිතයේ ශුන්‍ය ප්‍රස්ථාරයෙන් x අක්ෂයේ ඡේදනය වන ලක්ෂ්‍යවත් ශිතයේ ශුන්‍ය ඊළඟට ඊළඟ එක ශිතය වැඩිවන හෝ ශිතය වැඩිවන හෝ ශිතය වැඩිවන හෝ අඩුවන x අගේ පරාසය ශිතය වැඩිවන හෝ අඩුවන x අගේ පරාසය යනාදිය ලබාගත හැකි යනාදිය ලබාගත හැකියි. හරි. එහෙනම් අපි එනවා පළවෙනි ගැටලුවට. ඕ ලෙවල් ගණක් තියෙනවා. මේ ගානේ දෙවෙනි කොටස මම හදන්නේ ඕ ලෙවල් විදියට නෙවෙයි, ඒකේ ඊළවල් විදියට හදන්න. මේ කොටස කොටම පුළුවන්. ඔයගොල්ලෝ කොහොමත් විභාගයේදී ඉලක්ක කරගෙන ගිහිල්ලා හදපු ගණක් නේ. ප්‍රස්සාර ගාන කියන්නේ. හරි, දීලා තියෙනවා y සමානයි y සමානයි x වර්ගය ඍණ 4x ධන 1 y සමාන x වර්ගය ඍණ 4x ධන 1 මේක තමයි ප්‍රස්ථාරය y සමාන x වර්ගය ඍණ 4x ධන 1 අපිට ඉන්නේ තිනවා මේ x වලගේ විශාලයි ඍණ දෙකට වඩා ඒ වගේම සමාන. ඊගාවට x ලාගේ හොඳයි ධන 4 සමානයි ධන 4. එහෙනම් දැන් අපිට මේ ප්‍රස්ථාරය අඳින්න අගේ වගුව පිළියෙල කරගන්න. අගේ වගුව තෝකලන්න දීලා තියෙනවා. මෙතන x ඍණ 2 ඍණ 1 බිංදුව एक देख तूने हाथर मैंने मैं यहाँ कार्य दे रहा था राइट देंगे दिन समीकरण ने आदेश कर कर अगेन एंड को होया करना हम आदेश समीकरण y समान है x वर्ग के ऋण हाथर है x दाने एक एना x किया ने किये तो ऋण देख एना y वाला किने में तेंदे ऋण देखे वर्ग
රින හතර වාරයක් x ලගේ රින දෙක ධන 1 රින දෙකේ වර්ගය ධන 4යි හතර වරක් දෙක 8යි රිනයි රිනයි ධන ධන 1 8යි 4යි 12යි 1යි 13යි එහෙනම් මෙතෙන්ද 13 එතෙන්ද 13 मेदन ऋण एक वर्ग एक ऋण एक वर्ग मेदन ऋण අතර වාරයක් x කියන්නේ ඍණ 1 ධන 1 එන ඍණ 1 කේ වර්ගය ධන 1 ඍණයි ඍණයි ධන අතර වරක් එක 4 ධන 1 4 1යි 5යි 1යි 6 එනම් මෙයා 6යි හයි අනිත් ටිකත් සම්පූර්ණ කරන් බලන්න අතර නෙවෙයිනේ හයෙන් ඊළඟට එනවා බිංදුව එහෙනම් මේ සෙට් එකෙන් බිංදුව නම් මෙතන දන එක හදන්න දෙයක් නැහැ ඇයි මෙයත් බිංදුව වෙනවා මෙයත් බිංදුව වෙනවා නම් ඉතුරු වෙන්නේ දන එක ඊළඟට 1 1 වර්ගයේ ඍණ 4 වැඩි කිරීම 1 ධන 1 1 ඍණ 4 ධන 1 4න් 2ක් ගිහපුවම 2යි අපේ ඍණ 2 වෙන්නේ ඍණ 2 ඊළඟට අන්තිමේ x කියන්නේ 4 වර්ගය. එන 4 වැඩි කිරීම x කියන්නේ 4 ධන 1. 4 වර්ගයේ 16. 4 * 4 16 ඍණ 16. ධන 1. එනම් මෙතන එනවා ඍණ 16යි ධන 16 කැපිච්චාම y වලගේ එකක් y වලගේ එකක් එනවා ඍණ 7ක් කියලා නෑ මොකටවත් 13 6 1 ඍණ 2 ඍණ 3 ඍණ 2 ධන 1
දැන් මෙන්න මේකට හරියන්න ප්‍රස්තාරය අඳින්න ඕන x අක්ෂයේ ඍණ දෙකේ නම් ධන හතර දක්වා යනවා දැන් ඔයගලගේ ටියුබ් එකේ ප්‍රස්තාරය අඳින්න ඉඩමදි නම් මෙන්න මේ අතර ප්‍රස්තාරය අඳින්න මේ පැත්තට ट्यूट का मैं बताएँ ट्यूट का मैं बता रहा हूँ लगा बारंडे उपकम वाई वाला क्या न दहातुन है आयरिन है देखा है ना मम्मी यहाँ कार्य ने करना उगल वड़ा नियमित परिमाणी ऐटा नहीं है उगल अवसाने दी इक्की का क्या अंगानी दी ये भारी दिन नो ऋण देख ऋण एक बिंदु एक देख तुन हतर अल्लाटे ना ऋण तुना एना ऋण एक ऋण देख ऋण तुन उठटे ना दाह तुना कंड वेर ना थाया खरी काम एक देख तुन हतर पहा हाय ना तो ना कांड बुलाऊंगा ये देखें देखना नहीं कांड देंगा नहीं ने बने रास्ता रही सल्ला रीना देखे दाना दाह तुम इनमें इन रहें बिंदु धन एक मेदन धन एक ऋण देख धन देखे ऋण तुम मिथन धन तुने ऋण देख मिथन पत्रे धन एक मैंने मिया कार्य टाइम लक्ष्य लिखे रखनी है प्रसार एन मेन प्रसार बोर्ड के मटा नि मारे मेन मारे प्रसार
සාමාන්‍යයෙන් මේ ගොඩාක් දුර තියෙන ලක්ෂ දෙකක් නම් අඩි රුල තියලා ඇඳ කියලා ලේසියෙන් හොයන්න අමාරු. කපටි කමක් විදියට අඳින්න පුළුවන්. හැබැයි විභාගයේදී පස්සාර අඳින්න දෙන්නේ නැහැ. මේ දැනුමින් එක එක ප්‍රශ්න තමයි අහන්නේ. मांगे धनी अंदर ही पड़े අපෙන් අහනවා ඉන්නක එහා පැත්තේ පිටේ 15 වෙනි පිටුවේ ශ්‍රිතේ අවමගේ පැහැදිලිවම පේනවා අවමගේ කීයද ඍණ 3යි එහෙනම් අවමගේ සමානයි ඍණ 3යි මම මෙහෙන් කියන්නම් ඒක අපිට ඕන වෙනවා අවමගේ සමානයි ඍණ 3යි අවමගේ ඍණ 3යි සමමිතික අක්ෂයේ තියෙන්නේ මෙතන ඉන්නේ වැටෙන්නේ සමමිතික අක්ෂේ එහෙනම් සමමිතික අක්ෂය x සමානයි x කියන ඡේදනය වෙන්නේ ධන 2යි සමමිතික අක්ෂයේ ධන 2යි x සමානයි ධන 2යි සමමිතික අක්ෂයේ ධන 2යි. ඊළඟට හනවා ශිතය ධනවන අගේ පරාසය. ඔන්න ඔකට තමයි පස්සාරේ හරියට ඇඳ ගන්න ඕනේ. ශිතය ධනවන පරාසය. දැන් බලන්නකො මෙතනින් උඩ තියෙන්නේ බිඳුවට උඩින්නේ ඒ කියන්නේ ධන මෙතනක් තියෙන්නේ බිඳුවට උඩින් ධන එහෙනම් ශ්‍රිතයේ ධන වෙන්නේ මෙන්න මේ කොටස ධන මෙන්න මේ කොටස ධන ශ්‍රිතයේ ධන වෙන්නේ ওই ටික එහෙනම් ධන වෙනකොට බලන්නකො x ලාගේ පරාසය කියද x ලාගේ බිඳුවට වඩා මේ මෙතන බිඳුව නෙමෙයි මෙතන තියෙන්නේ 0.25ක් වගේ බින්දුවේ දශම 2.5ක් වගේ තියෙන්නේ 2.5ක් හෝ 2.6ක් වගේ. මොකද මේක භාගයක් නෙමෙයි භාගයක් තුල කාලයක් අතර වගේ තමයි තියෙන්නේ. එහෙනම් x වලගේ කුඩායි කීයටද? බින්දුවේ දශම 2.5ට වඩා. 2.5 එන්නත් පුළුවන් සමහරක් අය 2.6 එන්නත් පුළුවන් 2.7 එන්නත් පුළුවන් මොකක් හරි එකක් එන්න. එහෙනම් x වලගේ බින්දුවේ දශම 2.5ට වඩා අඩු වෙද්දී ශ්‍රිතයේ ධන උඩට තියෙන්නේ ධන පැත්තේ තියෙන්නේ බින්දුවෙන් උඩට ඒ වගේම තමයි x ලාගේ මෙතන මොකද වෙන්නේ 3.5ට වඩා විශාලයි 3.8ක් විතර කියලා ගමුකෝ එහෙනම් x ලාගේ විශාල වෙද්දී 3.8ට වඩා ශ්‍රිතයේ මොකද වෙලා තියෙන්නේ ධන වෙලා තියෙන්නේ x ලාගේ 3.8ට වඩා වැඩි වෙද්දී මෙතන වැඩි වුණා මේ ශ්‍රිතයේ ධන වෙලා දින. එතකොට ශ්‍රිතයේ ඍණ වෙන්නේ මේ පරාසය. ඇයි එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන්. ශ්‍රිතයේ ධනවන අගේ පරාසය x කුඩාතර 0.25 හෝ x කුඩාතර 0.25 හෝ x විශාලතර 3.8 වන විට x විශාලතර 3.8 වන විට ශ්‍රිතය ධන වේ ශ්‍රිතය ධන වේ
දැන් බලන්නකො සිතේ ඍණ වෙන්නේ කොතනද කියලා සිතේ ඍණ වෙන්නේ මෙන්න මේ කොටස ඒක බිඳුවට වඩා පහල ඉන්න තියෙන්නේ එහෙනම් සිතේ ඍණ වෙනකොට මෙතන ආපු වගේ මම දැන් මැපුවත් එක 0.25 කියන්නකො ඊට වඩා x වලගේ විශාලයි මෙතනින් නම් මෙතෙන්ද තමයි සිද්ධේ ධන වෙන්නේ. එතකොට මෙතන x වලගේ 0.25 නම් 2.5 ට වඩා විශාලයි x. ඒ වගේම කුඩා වෙනවා 3. අපි ගත්තොත් 8 කියලා හරි 7 කියලා හරි 3. ඉස්සලා ගත්තේ 8 නම් ඒකම තමයි 3.8 ට වඩා කුඩා. එතකොට x වලගේ මොකද වෙන්නේ? මේ සිද්ධේ මොකද වෙන්නේ? ඍණ වෙනවා. එතකොට සිද්ධේ ඍණ වෙනවා. හයි දැන් ලියමු. සිද්ධේ ඍණ වෙනාගේ පරාසය 0.25 විශාලතර x කුඩාතර 3.8 වන විට සිතේ ඍණ වේ අයි ඔය කොටස ඔයගොල්ලෝ ඔලෙවල් පන්තියේදී දන්න ඊගාව කොටස තමයි දන්නේ නැත්තේ y සමානයි x වර්ගය ඍණ 4x ධන 1 මේකනේ සමීකරණය වෙන්නේ නේද y සමානයි x වර්ගය ඍණ 4x ධන 1 මෙන්න මේ සමීකරණයම තමයි මේකේ වර්ගපූර්ණයේ නිහත 1 2 කොටස් ලබා ගන්න 1 කියන්නේ සමමිතික අක්ෂය 2 කියන්නේ නැ 1 කියන්නේ අවමගය ඊගාට සමමිතික අක්ෂය එතකොට දැන් හොඳට අහගන්න මෙතන ටික තමයි පොඩ්ඩක් වර්ගපූර්ණියත් එක්ක ඉන්නේ. හරි මම ගන්නවා මේ සමීකරණයේ y සමානයි x වර්ගය ඍණ 4x ධන 1. මෙන්න මේ x වල සංගුණකය x වර්ගයේ සංගුණකය ධන වෙනවා මේ සිතේ අවමයක් වෙනවා බැරි වෙලාවත් මෙතන ඍණ x කියලා තිබ්බනම් නැත්නම් ඍණ 2 කියලාවත් තිබ්බනම් මේ සිතේ මොකද වෙන්නේ උපරිමයක් වෙනවා ඔන්න පළවෙනි දේ මෙතන සිතේ x වර්ගයේ සංගුණකය ධන වෙද්දී සිතේ අවමයක් වෙනවා x වර්ගයේ සංගුණකයේ ඍණ වෙද්දී සිතේ උපරිමයක් වෙනවා මම ඒක දෙන්නම් ඊගාවට අන්තිමට අපි දැන් එන්නලා හැටි 1 2 කොටස් ගාන හදලා මේ ප්‍රස්තාරය අඳින්න නැතුව වර්ගපූර්ණයෙන් ගන්න ඔන්න මෙහෙමයි අපි ගන්නේ අපි වර්ගපූර්ණය කරන්නයි ලැහැත්ති මේ සමීකරණය මෙතන සංගුණකයේ වර්ගපූර්ණය කරනවා නම් අනිවාර්යයෙන්ම ධන එකක් වෙන්න ඕන. x වර්ගයේ සංගුණකයේ ධන එකක් වෙන්න ඕන. හයිද එහෙනම් කොටු ඇතුලේ ලියමු පළවෙනි තර ලකුණ දාලා ලියන්න. මෙවැනි සමීකරණයක් වර්ගපූර්ණය කිරීම සඳහා මෙවැනි සමීකරණයක් වර්ගපූර්ණය කිරීම සඳහා මෙවැනි සමීකරණයක් වර්ගපූර්ණය කිරීම සඳහා x වර්ගයේ සංගුණකය x වර්ගයේ සංගුණකය x වර්ගයේ සංගුණකය ධන එකක් විය යුතුය එහෙම බැරි වෙලාවත් ධන එකක් නොවෙනව නම් අපි ඒක ධන එකක් වන ආකාරයට පිළියෙල කර ගන්න ඕනේ. එහෙනම් ලියන්න. එසේ නොමැති විටක
इसे नमः दिव्य टक है ये दाने एका वनलेस ये दाने एका वनलेस पीली एला करागती होती है ये दाने एका वनलेस दे पीली एला करागती होती है समीकरण वर्गपूर्ण वयसमान मेतने एक्स वर्गे ने दिन एक एक एकांक गणना एक एक्स मेन लापुन रीन एक्स वर्गे रिब्बा एक एक एकांक गत्ते एक्स लापुन रीन हाथरे देखें बेदनो एक्स आइन करनो हाथरे देखें मेरी चाम देखा मेन में आगे वर्ग पदे मेन धनेक मेन में संख्या वे वर्ग पदे अभिमुख अडुकर मेके वर्ग पदे की अन्नी देखे वर्ग अडुकर वयसमान एक्सन देखे वर्ग धनेक देखे वर्ग हाथ वयसमान एक्सन देखे वर्ग हाथ धन हाथर ऋण धन एक ऋण हाथर ऋण तुम एक्स वर्ग मेन एविल वर्गपूर्ण करें समीकरण बलांग लकुन मारु करनो लकुन मार कर संख्यात्मक आगे वर्ग पूर्ण कर मुकुत मंग आए के अपने दीला दीना समीकरण बल समीकरण एक सोल सांगुन के धने का एक सोल सांगुन के धने का धन एक अपने समीकरण किसी में दया कर हम वेरे में देखे मिन्न वाई मिन्न घर हाथ भेजवा देखेंगे तो बड़े देखा वर्ग करा मिन्न धन एक अड़ करना मे संख्या भी वर्ग देखिए वर्ग මේ සංඛ්‍යාව බෙදුව දෙකෙන් මේ සංඛ්‍යාවේ වර්ගය අඩු කරා එහෙනම් මෙතන ඉන්න y සමානයි x ඍණ 2 වර්ගය ධන 1 ඍණ 4 ඒ කියන්නේ y සමාන x ඍණ 2 වර්ගය ඍණ 3 ලකුණ මාරු කරා එතකොට x වලා ගේනවා ධන 2ක් मेकेमगन एक वाय समान ऋण मे मुगंध आवे
මේ මොකන්ද සමමිතික අක්ෂය එතන ලකුණ මාරු කරන රයිට් දැන් ලියා ගන්න ඔය විදිහට उन्नो या कार्य तमें वर्ग पूर्ण ही करना खंडांग जामितीय कोटस इवरुणाम गणितीय दीने संख्याने कोटस कथा करा ओगल्लंट इस्कोले कवदा पटंगनी पंति कवदा करंट पुलवांगे कियला मम इतने देयवत दन्ने तुए इन अबिट मे क्रमेटम तमाय अनुगत वेन्न तीयेदि पंतियट फरक्कु वेला आवहम पंतिय मम हेमदाम कियपु वेलावट पटंगन එහෙම මොනාරි අපහසුතාවයක් තියෙනවා නම් මම විනාඩි 10ක් 15ක් හරි පරක්කු කරලා පටන් ගන්නවා කියලා මැසේජ් එකක් ගත්තා. ඒ හැමදාම පන්තිය පටන් ගන්න පැයකට විතර කලින් එනවා නම් link එක. ඒකේ වෙලාව පැහැදිලිව දානවා. එතකොට ඒ පන්තියට සෙට් වෙන්නේ. එහෙම නැතුව මම 6ට පටන් ගත්තාම 6:20ට එන්න එපා. ඉතින් ටික එතකොට ගෙදර කායෙන් දහගන්න. ගෙදර කවුරු හරි ඉන්නවා නම් වර්ග පූර්ණයේ ශ්‍රිත සම්බන්ධයෙන් අහගන්න පන්තියට එන්න එපා. ගෙදර ඉඳන් හොඳට අහගන්න පුළුවන් නේ ටික. එහෙනම් අපිට වර්ග පූර්ණයේ කරලා ගන්න පුළුවන් සමමිතික අක්ෂයේ සමීකරණයේ හෝ ප්‍රස්ථාරයේ උපරිම ඕවමගේ. මිනිසා විසින් දෙවියා ලැබුවා මිස මිනිසා දෙවියා මැවුවේ නැත අනේ මන් දන්නේ අර ඉතින් අම් බිත්තරේ දෙක ඉකිලිද වගේ අදහසක් තමයි එන්නේ ඇයි මේව පැහැදිලිවම ලියා ගන්න මෙහා දෙකෙන් බෙදනවා මෙතන මම මේ වෙනත් වර්ණයකින් දාලා දෙන්නේ ඔයගොල්ලන්ට එකම වර්ණයක් වගේ පෙන්නට විදීම දෙක මේ සංඛ්‍යාවේ වර්ගපදයේ තමයි අඩු කරන්නේ සංඛ්‍යාවේ වර්ගපදයේ තමයි අඩු වෙන්නේ ඇයි එහෙනම් අපි යමු ඊගාව ගන්න इसलाम करंडियाने वर्ग पूर्ण इसलाम करंडियाने वर्ग पूर्ण पितरे चीटी कथा उत्तर दिन नोम दिन पितरे चीटी बच्चे बल मुगो वर्ग पूर्ण गाण दागन गाना रही है तो ताको से रामा मित्रिया करे दंबल दें उमाटा बैग नहीं मित्रिया की किले काउंटर भी किलो का गन बैग तो मैं इतना बैग वर्गे धन देख धन हाथ
බලලා දාන්න බලන්න වර්ග පූර්ණයේ කරපුවම කොහොමද දෙන්නේ කියලා ऐसी गाना एक समान है ऋण एक वही समान है धन आठ किला दाला देना अरे बिलावे थी बलंड को बेरी बेच चाहे මෙතන සංගුණකයේ ධන එකයි. එහෙනම් අපි සමීකරණයේ මොකුත් පිළියෙල කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන සංගුණකයේ ධන එකයි. එහෙනම් y සමානයි 1 1 x එකක් ගන්න. එහෙනම් ධන 2 බෙදීම 2 කියන්නේ 1යි. 2 2කින් බෙදിച്ചාම 1යි. එයාගේ වර්ගය. මෙන්න ධන 4 එහෙනම් මෙයාගේ වර්ගපදය අඩු කරනවා කියන්නේ එකේ වර්ගය අඩු කරනවා. එහෙනම් y සමානයි x ධන 1යි. වර්ගය 7 එකේ වර්ගය කියන්නේ එකක් නේ 7 එකක් තිබම් කියේද? 6යි. එහෙනම් මේකේ සමමිතික අක්ෂය වෙන්නේ ධන 1නේ. ධන 1 යගේ මාරු කරනවා අරින ඍණ 1. සංගුණකයේ ධන එහෙනම් පස්සාරය අවමයක්. එහෙනම් අවමගේ y සමානයි ධන 6. ඍණ 6 නෙමෙයි ධන 6. right අපි අඳිමු අගේ වගුවක් මේකට. आगे वगे अंदिमु मंगन्ना मेक ऋण देख ऋण एक बिंदु धन एक धन देख एक वर्ग कर पुआ में एक आई ये वर्ग पदे अडू करान मतलब को वैरदा कुनो ताय हम बिनवा एक सौ लागे आवा रिने का वाई वाला गे आवा दाना है या
අනිම් බලන්න අගේ වගව පිළිල කරන්න හෙට පන්තිය කරන්න බෑ හෙට දාලා දිනවා 20යි 23 ඕගොල්ලන්ට දවස් දෙකක් විතර පන්ති තියෙන්නේ මගේ මට දවස් හතේම පන්ති තියෙනවා මේ කොරෝනා ඇවිල්ලා දැන් එපා වෙලා තියෙනවා 20යි 21 ඒ පන්තියේ දවස් හතරක් කරනවා සතියේ ඕගොල්ලන්ගේ දැන් ලබන මාසේ දියාට බලලා ඉවරලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ පන්දිය පටන් ගන්න වෙනවා නැත්තම් මෙහෙම ගිහිල්ලා අන්තිමේදී ඉස්කෝලෙත් නැ අපි කරගෙන යන ප්‍රමාණය වැඩි කරන්න වෙනවා ඉතින් මොනවා ඉතින් අපහසුයෙන් හරි මොනවා කරන්නද ඒ දැන් බලන්නකෝ y සමානයි x වර්ගයේ ධන 2x ධන 4නේ ඍණ 2 දානවා ඍණ 2 වර්ගය ධන 2 වැඩි කිරීම ඍණ 2 ධන 4 එමු නොත් ඍණ 2 වර්ගයේ ධන 4 හත් දෙවරක් දෙක 4යි ධනයි ඍණයි ඍණ ඍණ 2 ඍණ 4 දෙවරක් දෙක 4යි ඍණ 4 ධන 4 හතරෙන් හතරක් ගියපන් බිංදුව එනම් මෙතන ධන 4 ධන 4 y සමාන x වර්ගයේ ධන 2x ධන 4 එහෙනම් y සමානයි x වර්ගය කියන්නේ ඍණ 1 වර්ගය දෙක වාරයක් ඍණ 1 ධන 4 ඍණ 1 වර්ගයේ ධන 2යි දෙවරක් එක 2යි ඍණ ධන 4 ආයෙ ධන 4 එහෙනම් කොහෙද වැරදුනාද වැරදිලා තියෙනවා කොහේ හරි එකේ වර්ගඵල මේ එක් වර්ගයක එකයි එකයි නේ එහෙනම් මෙතන ඍණ 7යි 1යි 8යි 8න් දෙකක් ගියපම 6යි 6 නේද එන්නේ ඒක උනේ තුන්වෙනි බින්දුවයි මෙයා බින්දුවයි මෙයා බින්දුවයි එහෙනම් y වලගේ ධන 7යි හදන්න දෙයක් නැහැ මෙයා බින්දුවයි බින්දුවේ බින්දුව ධන 7 කොතෙන්ද 5 එන්නේ හයයි නේද හයයි සර් හයයි හයනේ ඊළඟ එක එක එකේ වර්ගය ධන 2 වැඩි කිරීම එක ධන 7 එකේ වර්ගය එක දෙවරක් එක 2 ධන 7 7යි 3යි 10යි ඊගා වේක දෙකේ වර්ගය ධන 2 වැඩි කිරීම 2 ධන 7 දෙකේ වර්ගය 4යි දෙවරක් 2 4යි 7යි 8යි 7යි 15ක් වෙනවා ඒක නම් ඒක අතහැරලා දාමු නේ 15ක් අඳින්න පුළුවන් දැන් ඔක්කොම ධනාගයන් එන්නේ නේ පුළුවන් පුළුවන්
ऋण देखे ना धन देखे नक्वादी अगे ओक्कोम धन एन्ने वय अगया एन्न आय पल्ले आट दियला वडक ने निकन यांतन देनवा मेन्ने मेतने बिंदुव ऋण एक किये एतकोट मम गन्नम 2 4 6 8 10 किये මේ පැත්ත අනින්න බලන්න ප්‍රසාර मदाद पंति पटांगे पहामार अद पंति गुड़ा कला करें समीर सक पंति तीन पहामार पलवी को हतेना अटई काल अटा मार देवी को गुड़ाकाय पलवी को देवी को काल निधा देखे धन हत ऋण देखे धन हत ऋण एक धन है इलांगट बिंदुवे धन हत एके धन दहाय देखे धन पहालो मे अरे मेन मे आकार पास आ रहा क्या දැන් බලන්න එනම් සමමිති කක්ෂය බලන්නකො ඍණ 1 මේ තියෙන සමමිති කක්ෂය ඇවිල්ලා තින්නේ ඍණ 1 පස්සාරේ අවමගේ ධන 6 අවමගේ ධන 6 එනම් වර්ගපූර්ණයෙන් කරලා අපිට කරගන්න පුළුවන් පස්සාර ඇඳින් නැතුව උපරිමයක්ද අවමයක්ද කියන එක සඳහාවු තින්නේ මෙතන ආගේ මේ යගේ ධන නම් අවමයක් මේ යගේ ඍණ නම් උපරිමයක් දැන් මෙතන ධන එකනේ තියෙන්නේ इना मैं प्रस्थान आओ मैं ये मुझे बल डबी नंगी का अवगान है वैसमान एक्स वर्गे ऋण हत्र एक्स धन एक
සමාන ඍණ දෙක y සමානයි ධන එක කියලා උත්තරයක් දාලා තියෙනවා. හරිද දන්නේ නැහැ මම හදලත් නැහැ මම දැන් හදන්නේ. බලන්න අනිත් අය උත්සාහයක් දරන බහුවර්ණයේදී මීට වඩා ලේසියෙන් ගන්න විදිය කියලා දෙනවා. x සමානයි ඍණ දෙක y සමානයි ධන එක. ඔයත් ඒ උත්තරේම තමයි දෙන්නේ. මේ සමීකරණයේ සංගුණක a b c ඇසුරින් එකපාරින්ම මේ වර්ග පූර්ණයක් නැතුව අගයන් ගන්න පුළුවන්. මම ඒක පාඩම අන්තිමට කියලා දෙන්නම්. එන්නමුණ ඇදියේ ප්‍රස්තාරෙත් අඳින්න. ඉවරයි ඊගව ගන්නට එන්න. राज्य नायक जीवन मेधावसलोलपालेन पातिदाल मुखरी पारिशंकर फेसबुक मगर मेतन संगुने के दाने किसी प्रश्न अपने है y සමානයි x ඍණ මේ ඍණ ලකුණු හතර දෙකෙන් බෙදෙනවා දෙකයි වර්ගය ධන එක මෙන්න මේක දෙකේ වර්ගය තමයි අඩු කරන්නේ ඍණ දෙකේ වර්ගය නෙමෙයි දෙකේ වර්ගය හතරයි හතර තමයි අඩු කරන්නේ කෙලින්ම අඩු කිරීම හතර කියලා දැම්ම නම් වරදින්නේ එහෙනම් y සමානයි x ඍණ දෙකේ වර්ගය ධන දෙකේ වර්ගය හතරනේ එක අඩු කිරීම හතර. ඒ කියන්නේ ඍණ තුනයි. දැන් සංගුණකේ ධන. එහෙනම් මේ දෙන්නේ මොකන්ද? අවමගේ. ඍණ තුනයි. මෙයාගේ ලකුණ මාරු කරපුවාම x ලගේ ධන දෙකයි. මොකන්ද මේ? සමමිතික අක්ෂය. එහෙනම් සමමිතික අක්ෂය एक समान है धन देखा आओ मागे वही समान है ऋण तुम अंतिम वाला रस सारे ऋण देखे इन धन देखे तो मगे अर्गिन अंतिम नदी है हदा बल नहीं नहीं मित्र नहीं नहीं देखे वर्गे वर्गे करने දෙකේ වර්ගය කියන්නේ 4යි. ඒ 4 තමයි අඩු කරන්නේ. එහෙනම් මේ පියවර ගෙලින්ම මෙතන අඩු කිරීම 4 කියලා ලියා ගන්න. නැත්නම් මම වරද්දනවා. දෙකේ වර්ගය තමයි අඩු කරන්නේ. මම අර වඩාත් පැහැදිලි වෙන්න කියලා තමයි දෙකේ වර්ගය කියලා අඩු කරනවා කියලා දැම්මේ. ආ දෙකේ වර්ගය නෙමෙයි. දෙක දෙකෙන් බෙදിച്ചම එකයි. නෑ හරි හරි දෙකේ වර්ගය හරි ගන්න. මේ ගාන ඇදුව කලින් නෑ නෑ
x වර්ගයේ ඍණ 4x ධන එක. ඉස්සලා තිබ්බේ x වර්ගයේ ධන 4x ධන 5. अगे वगो पिलेल करो एक्स ऋण देख ऋण एक बिंदु एक देख मेन भाई ऐ के वरदा मैं हाथर देखे बेद देखा वर्गे मैं आगे वर्ग पदे आटू करा देखे वर्गे हाथर හරි බලමු වැරදුනොත් ආ මේක හැදුවද ආයෙන හතර වෙන එක දෙන්න හරි එහෙම කියන්න බෑ देशपालने कथा देशपालने जनाधिपति तभी गणा इन बल हर वे वयसमान वर्गे धन देखा मट हतनी गाण है तुम मेरी गान रहे हादन ने लोगों को लोग की भी है तो आगे ये मंदे गाम आते रहे नहीं गान देखिए आदमी ने देवी नहीं गान आ कहाँ मैंने देवी गान दिए थे आते रहे नहीं गाने मुझको आये ना कदा करने तो नहीं देश पाले आय ना देवी गाना तुम देख है तू नया नहीं अरे अरे देवी गाना तुम कर दें तमाम होता था मगर हाँ इस बार ना एक्स बार गया दाना हाथ रही एक्स दाना पाँ हाथर अरे नहीं एना वाई समान है एक्स दन देखे वार गए पाएंग अदरा गिपा में का एना सममिति का अक्षे मैंने देखा है
මේක අවමයක් මෙතන සංගුණකේ ධන අවමගේ ධන එක ඒක ටියුට් එකේ වැරද්ද තියෙන්නේ හේතුව පළවෙනි එකේ ගණන් දෙකක් පළවෙනි ගණන් දෙකක් තියෙනවනේ ටියුට් එකේ ඒකනේ මගේ වැරද්ද නැද්ද රයිට් එහෙනම් දැන් අනිමු අපි මගේ වගු තමු ඍණ දෙක ඍණ එක බිංදුව එක දෙක කියලා එහෙනම් අපි අගේම ගොඩ පිළිල කරමු මෙතෙන් එනවා ඍණ දෙකේ වර්ගය ධන හතර වාරයක් ඍණ දෙක ධන පහ ඍණ දෙකේ වර්ගය ධන හතරයි धनाय ऋणाय ऋण हतर वे काट धन पहा पहात्र नमे नमे हटा दीप मे काट ऋण देखे धने ඊගවට y සමානයි දානවා මෙතන ඍණ 1 එන ඍණ 1 වර්ගය ධන 4 වාරයක් ඍණ 1 ධන 5 ඍණ 1 වර්ගයේ ධන 1යි ධනයි ඍණයි ඍණ 4 වරක් 1 4 ධන 5 5 1 6 6 අඩු කිරීම මාත්‍ර කියන්නේ 2 තුන්වෙනි එක y සමානයි මෙයා බිංදුවක් වෙනවා මෙයා බිංදුවක් වෙනවා එහෙනම් මෙතන ඉතිරි වෙන්නේ ධන පහ බිංදුවේ වර්ගය හතර වැඩි කිරීම බිංදුව ඒ කියන්නේ ධන පහ ඉතිරි වෙනවා ඊගවට 1 වර්ගය ධන 1නේ ධන හතර වැඩි කිරීම 1 ධන පහ එනම් y සමානයි 1 වර්ගයක ධන 4 වරක් 1 4 ධන 5. 5 4 9 1 10. ඊගාවට y සමානයි 2නේ. එනම් 2 වර්ගය ධන 5 4 වැඩි කිරීම 2. ධන පහ දෙකේ වර්ගය හතරයි හතර වරක් දෙක අටයි පහයි අටයි හතරයි දොළහයි පහයි දාහතයි හරි නේද
ඒ කත්නේ අමුතුමාකාරය පස් තරටෙන් අනිම් බලන් ප්‍රස්සාර එහෙන විභාගෙට එන්නේ ප්‍රස්සාරන් දෙන්න නෙමෙයි මේ ප්‍රස්සාර වලින් එක එක වර්ගඵල හොයන්නයි එන්නේ ඉතින් මූලික සිද්ධාන්ත අවබෝධ කරගන්න ප්‍රස්සාරන් දෙන්න ඕන මෙන්න දෙක ඍණයක බිඳුව ධන එක ධන දෙක ඔක්කොම ධන සංඛ්‍යා තියෙන එනම් මම ප්‍රස්සාරේ මේ මතින් ඍණ දෙක ඍණයක බිඳුව ධනයක ධන දෙක දෙක හතර හය අට දහය बिंदुए धन एक ना मैंने तो पास सारे मेरे पास तो रहने हैं नहीं इक्के इधर ना दहाई आप फोन का जितना यान देखिए दांह हाथ अबे इन्हें दोनों को दांत देने ना होगी वर्गे धन नमे हतरा धन पहा නමයි පහයි 14යි 14 අඩු කිරීම 12 කියන්නේ 2යි එන ඍණ 3 ධන 2 මෙන්න මේ ආකාරයේ පස්සාරයක් එන්නේ හරියක් දැම්ම වගේ එකක් මම හතරවෙනි ගාණු වර්ගපූර්ණයේ කරන විදිය කරලා පෙන්නනවා. ඔන්න දැන් වැරදිලා නෙමෙයි යන්නේ හතරවෙනි ගාණුටයි යන්නේ.
අරි මේ ගානේ විතරයි කරන්නේ මේක අහගන්නකො එතකොට ගණන් හදන අයට ඉදිරි ටික කරගෙන යන්න පුළුවන් නැත්නම් එතනින් එහාට ඒගොල්ලෝ හදන්න බැරි වෙනවා අපි විනාඩි 5ක් ඉන්න ඕම් මීට බෙගෙන දාරා රීන දෙකට උත්තරේ එන්නේ එකද මේකටද वर्गपूर्णी करना पास बलान वैसमान धन दुन संगुन के धन पारे එතකොට මෙයාගේ සංගුණකේ එකක් කර ගන්න ඕනේ. හොඳට බලන්න මේ ගණන හදන විදිය. මෙයාගේ සංගුණකේ එකක් කර ගන්න ඕනේ. එයාගේ සංගුණකේ එකක් කරන්න නම් මුළු සමීකරණයම තුනෙන් බෙදලා. එහෙනම් y බෙදීම 3 සමානයි. මෙයා තුනෙන් බෙදിച്ചම x වර්ගය. ධන 2 බෙදීම 3 මෙන්න x ඍණ 3 එක. සමීකරණයම තුනෙන් බෙද එනම් y බෙදීම මෙතන 3 මේ 3 කැපිලා යනවා 2 බෙදීම 3 ඍණ 1 බෙදීම 3 එහෙනම් දැන් මේ කොටස එහෙම්මම තියා ගන්න ඉස්සෙල්ලා විදියට මේ x වලින් එකක් ගන්නවා x දැන් බලන්න 3 බෙදීම 2 දෙකෙන් බෙදෙනවා තුන බෙදීම දෙක දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ දෙකෙන් එකකින් වැඩි කරනවා කියන එක. එහෙනම් දෙකට දෙක කැපිලා කිව්වම තුනෙන් එකක්. එහෙනම් මෙතන එකද පිරීම තුනෙන් එක. වර්ගය. ඍණ තුනෙන් එක තියෙන එක. එහෙනම් මෙයාගේ වර්ගපදය අඩු කරනවා. තුනෙන් එක වර්ග කරපුවාම කීයද? 1 3 වර්ගයේ 9. 9 එන්නේ. එනම් y බෙදීම 3 සමානයි x ධන 3න් 1 වර්ගය මේ දෙන්න සුළු කරන්නයි තියෙන්නේ කොහොමද සුළු කරන්නේ ඍණ 3න් 1 අඩු කිරීම ඍණ 9න් 1 පොදු වරේ 9 9ට 3 වරක් 3යි 3 වරක් 1 3යි නමේ තුන්වරක් 3යි තුන්වරක් 1 3යි ඍණ නමේ නමවරක් 1යි එක්වරක් 1 1යි ඍණ 3යි 1යි ඍණ 4 බෙදීම 9 ඍණ 4 බෙදීම 9 එහෙනම් මේක අපි y බෙදීම 3 කියලා තියලා හරියන්නේ නැහැ අපි මේ සමීකරණයේ මේ 3 මේ පැත්තට ගන්න يعني මේ පදයක් 3 න් වැඩි වෙනවා මේ පදයක් 3 න් වැඩි වෙනවා එහෙනම් y සමානයි තුන වාරයක් x ධන 3න් 1 වර්ගය ඍණ 4 බෙදීම 9 වැඩි කිරීම 3 එහෙනම් මෙතන 3 වරක් 1යි 3 වරක් 3 එහෙනම් y සමානයි තුන වාරයක් x ධන 3න් 1 වර්ගය ඍණ 4 බෙදීම 3 මෙන්න මේ ආකාරයට තමයි සමීකරණයේ වර්ග පූර්ණිය වෙන්නේ පුළුවන් අය ලියා ගන්න නොතේරුණ අයට මම ඊගා දවසේ ආයෙ ගණන් ටික හදනවනේ එතකොට කියලා දෙන්න. අන්තිම පටන් ගන්න වෙලාවට මෙන්න මම බදාදයින් මේ පාඩම ඉවර කරනවා.
බදාද මේ පාඩම කරනවා මේ පාඩම බදාද කරලා ඉවර කරන්න ඕනේ මේකේ අන්තිම තේ මේ සමීකරණ එකපාරින් ගන්න විදිහත් මම කියලා දෙනවා අයි එනම් කොල්ලෝ අපි ගියා කියලා තමයි කියන්න දෙන්නේ ගන්න ලියා ගන්න ලියාගෙන ඉවරලා යන්න